උඩුමහලේ සිට විමුක්ති සක්විති රැමතුයි ඕ වෙන වෙලාව දැනගන්නට. අහිලා තවසු යනවයයි ඔහු සිතාගත්තේ. සිංගප්පූරුව බලා යන යානේ ඇත්තේ මැදියම් රැය නිසා වෙලාව ඇතියේ. අයියේ ඔබ යන්නද මල්ලේ? සක්විති ඇසේ දුකිනේ. මේදාද සක්විති දෙස බලා වුණාය. මල්ලේගේ ජීවිතේ වෙන මේ දේවල් නිසා අයියා දෙන්නේ මහා දුකකිනේ. අයියලා දැන් එනවද? ඔහු මල්ලි මේ නොගේ කොට ඉක්මනට වරෙන්. උඹගේ අකගේ මුණු බල්ලම යනවා. තාත්තා දැන් ආවේ. මං විනාඩි පහෙන් ගෙදර මල්ලි. දුරක පෙනේදවා සක්විති මේදා දෙස බැලුවේ දැසනු කද්දී. මේදා සක්විතිගේ වමත මත සුලත් තබා තද කළේ. මල්ලි යන්නේ ප්‍රශ්නයන් නිසානේ මාත්‍යෝ. මන්ද බබා මට මහා බයක් දැනෙනවා. යන කොල්ලට යන්න දෙන්න මහත්තයෝ. වෙන විසඳුමක් නැහැනේ. අදරෑ වෙන ප්‍රතිහාරයක් වෙන්නේ නැහැනේ. ඌ එහෙගින් මොනා කරන්නද? හැර තනියම පැටියා ලැබිලත් හිටියානම් අපිට ගිහින් බල්ලේ නැතිබ්බා නේද? කමක් නැහැ. අපි හිමීට ගිහින් බලමු. අම්මට බැරි වුණානේ අර කෙල්ලගේ හිත තේරුම් ගන්න. ෂි. කොච්චර වාසනාවන්ත කෙල්ලෙක්ද? අම්මා එක කවදාරි තේරුම් ගනී මහත්තයෝ. සක්විති නාවල මහගෙදරට වාහනේ දැම්මේ තරමක බියකිනි. ගෙදර මගුල් කනවා වගේ සෙනග. අම්මටත් පිස්සු. වටේ පිටි අයට පෙන්නන්නත් එපැයි. සක්විතිත් මේදාත් වාහනේ බසිද්දිම දුටුවේ සුදු පැහැකත් බෙන්ස් කාර්යයේ සරසන ආකාරය. එහෙට මංජුලාටත් විමුක්තිටත් පිටව යාම සඳහා සූදානම් කරන රටයයි. හෙට මේකේ අපි දෙන්නවත් කොහේ හරි ගිහින් එමු. සක්විතිගේ දුකටද විහිළුවටද ගියා මේදාට තේරුනේ නැත. ඇය සක්විති පිටිපසම බඩත් ඔසවාගෙන ගිහී සක්විති කීයක් මෙන්ම තරමක චකිතයගෙන. මේ හැඟීම දැනෙන්නේ මේ මහගෙදරට පය තැබූ විටය. තාත්තා අම්මා දෙස බලන්න බැරි ගතියක් සක්විතිට දැනුනේ. ඒ හැඟීම මේදාටත් එහෙමම දැනුනේ. ඔන්න අයියයි නෑනා එන වෙලාව. සුරම්යා කීවාය. මොරගොඩ මහතා මේදා දෙස බලා සිනාසුනේ මේ අම්මලගේ කතාවලට හිත නරක් කරගන්නට එපායයි කියන්නක් මෙනේ. මේ කිල්ලට මහන්සි වෙන්න බෑනේ සුරම්යා. මං කිව්වේ මේදා ගැන නෙමේ, මහලොකු ආදරණීය අයියා ගැන. මේදාට දැන් ටික ටික අමාරුයි තාත්තේ. කොහ මල්ලි? උඩ ඉන්නවා. උඩට යනවට වඩා මෙහෙම ඉන්න එක හොඳය. උඩට ගියොත් යන ගමන ගැන මල්ලි සමග කතා කරන්නට වේ. ඒ විට සිතට අමාරුය. දැන් හෙට මල්ලි බැන්දර පස්සේ ඔයයි මේදා ඇවිත් මෙහෙ ටික දවසක් ඉන්න. මට බැරිය මේදාව බලාගන්න. මං දිගටම නිවාඩු දැම්මා අම්මේ. මං හැඩන් වල කෙනෙකුට කිව්වා ගෙදරට වැඩට දෙන්නෙක් ඕන කියලා. මං දුවටත් දෙමළ ගෑනු කෙනෙක් ගෙනත් දෙන්නම්. තනියම කරගන්න බෑනේ. මේ තන්නට බබා ලැබෙනවනේ. තාත්තා අම්මට වඩා තෙතමනයක් ඇති කෙනෙක් බව මේදා කොහොමද දැන වුණාය? මේ පොඩි පුතාගේ වැඩ ඉවර වෙනකම් මගේ හිතට කිසි නිවනක් නැහැ. කොහොමද ලොකු පුතා හෙට අනිද්දාට ওই රස්සාවෙන් අස්සෙන්නේ? තමන්ගේ බිස්නස් සීදී අනුන්ගේ තැන්වල රස්සාවල් කරන්න ඕන නැහැනේ. මෙතන දැන් මගේ රස්සාවේ ප්‍රශ්න නැහැනේ අම්මයි. තාත්තා හොඳට ඒක කරගෙන යනවනේ. පස්සේ බැරුවය. මොරගොඩ මහතා මේ වලට කිසිවක් කියන්නට කියේ නැත. උඩුමහලේ වුණු විමුක්ති අවසන් වතාවට ගුවන් ටිකට් පතත් ගමන් බලපත්‍රත් පරීක්ෂා කර බලා සාක්කුවේ දාගත්තේ. ඔහු ආනේ අතුරු අතර ගත්තේ දින සුසුමක් එළිමින් අනතුරුවේ. විමුක්ති ආපෝට් යන්නට ඇඳගත්තේ සාමාන්‍ය ලෙසනේ. සරල ඩිනින් කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳි ඔහු සාමාන්‍ය පහවන් යුගලක් දාගත්තේ. මේ යන ගමන කුමක් හෝ සැකයක් මතුවී යන්නට නොලබුණු ජීවිතය යළි නිවැරදි කරගත නොහැකි වැරදීමක් සිදුවන බව ඔහු දැන උන්නේ. ඔහු අවසාන වතාවටත් තම කාමරය දෙස බැලුවේ. භාෂා මේ ගෙදරින් යන්නට පෙරද ඇහැ මේ ඇඳ පල්ලේ ඉඳගෙන තම දෙපා අත ගැහැටි උඩ සීවියේ. මාව දාලද යන්නේ රත්තරන්? ඇයි කාමරය සිට අහන්නක් වැනිය. විමුති උඩු මහලේ පියගට පෙළින් සෙමෙන් සෙමින් පහලට බැස්සේ. පහල සාලේ වුණ හතර දෙනාම උදෙස බැලුවේ එකම විටේ. අම්මාගේ තාත්තාගේ මුහුණ දකිද්දි විමුතිගේ පපුව අලුතින් දෙවි ගියේ.
මට සමාව වෙන්න. මම මෙහෙම කරන්න හීනකින්වත් හිතපු දරුවෙක් නෙමෙයි. මොනා කරන්නද? ඔහුගේ මොදෝ දෙනෙත් කියාපෑවේ ඒ කතාවේ. මේදා තොල්පට තද කරගෙන විමුත්තගේ මොහොනින් දෙනෙත් ගත්තේ තමාට දැන් දැන් ඇඩේයයි සිතුන් නිසායි. සක්විතිගේ දෙනෙත්තල වේද යාකාරම දුකකි. අද කොතරම් දුක්බොර දවසක්ද? මේදා සිතුවේ නෙතින් එළියට පණිනට දඟලන කඳුළු පපු ඇතුළට දමා ගනිමිනි. අන්නා කොස්සේ දොරෙන් එබී විමුක්ති දෙස බලාගත්තනම් බලා උන්නාය. ඔහු මේ යන්නේ ගුවන්තොට පොඩ්ඩ බව ඇය දැන උන්නාය. තව සෑහෙන දවසකට ඔහු දකින්න නොලබුණු ඇත. අන්නා වරින් වර කුස්සියට ගොස් ආවේ එළියට එන කඳුළු පිස දමමිනි. මේදා එක එක තැනට දිනෙත් ගෙන ගියාය. ඇස්වලට මිරිස් කෑ විලසින් දිනෙත් දෙවිල්ලය. කොහොමටත් කඳුළු නම් නවතින්නේ නැත. ඇය තොල්පට මුවතොලට ගෙන වේගෙන් සපා ගත්තාය. විමුති පහළට එද්දිම දැක්කේ මේදාගේ තෙත්තු නොවන්නේ. මේදායේ කඳුළු සංගවාගෙන මෙන් සිනාසුනාය. විමුක්තිගේ අතේ තිබූ යතුරු දෙක සුරම්යා කලබල වූවාය. පොඩි පුතා කොහෙ යන්නද මේ රැ? කොල්ලා මහා ගින්නකින් බේරෙන්න මෝදු හතකින් එහාට යන්න හදනවා. මේදාසේ කිය සිතිනේ. මම මේ බුක්ෂොප් එකට දුවලා එන්නම් අම්මේ. බඩුව ගැකේ දාලා ඇවිත්. ඉතින් ධනසිරි ආවන්න. මේ රැ ඔයා යන්න එපා. ධනේ දන්නේ නැහැ. මං ගිහින් අරන් එන්නම්. විමුක්ති එසේ කියා හතර දිනා දෙසම එකවර බැලුවේ. සක්විති බිම් බලාගත්තේ සුසුමක් කාට නොදෙනෙන්නට හිමි හිමින් පිට කරමිනි. ලොකු පුතත් යන්න මල්ලි එක. මේ රැ තනියම යන්නේ මොකටද? අයියා ඉන්න. මම ගිහින් එන්නම්. යන්නම්. ඔය එසේ කීවේ ඇස් අංගාගෙන මිනි. විමුක්ති මොහොතක්වත් නිවසේ නොරදී එහෙම වාහනයට ගියේ. අන්නා දුවගෙන ආවේ ගේ පිටිපස් සිටේ. තුන්රුවන් සරණයි පුංචි මහත්තයා. පරිස්සමින් ඉන්න. හොඳේ. යන්නම් අන්නක්කේ. මං සැනිචස් පාසලෙන් මෙතන තිබ්බා. ඒක කකා යන්න. බඩගින්නේනේ. විමුක්ති අන්නා දෙස බලාගෙන වාහනේ මොරගර නිවසෙන් එළියට ගත්තේ. මේ ගමන යන්නට බලාපොරොත්තු වූ ගමනක් නොවේ. එහෙත් කරන්නට දෙයක් නැත. නාවල පාරට වාහනේ දමද්දී විමුක්තිගේ දැස් දෙට්ටිය. දයිය කොහොම දුක් දෙනවද ඔහු දන්නේ නැත. නෙත්තරම නැති වෙනවා. මලයාලා ශාස්ත්‍රකරු කී අය ඔහුට සිහිවිය. කමක් නැහැ. ඒත් නැත්තරම නැති වෙලා හරි අන්තිමට මට උඹව ලැබෙනවා නංගී. ඌ අම්මෝමුවේ ගන්න කඳුළු පිසදාගත්තේ එහෙස සිතාය. සුරම්යාට මහා බියක් දැනේ. මේරෑ විමුති නිවසින් පිටු වූයයි. තව ටිකක් බලා ධනසිරි සමග පොත්හල්ට යනවා යැයි ඇය සිතාගත්තා. ඇයට සියලටම වඩා බය හවස වාශා කියූ දේවල්ය. මේරෑගී මේකේ හම්බ වෙන්නද? ඕකි මේ ළඟමහක ඇති. කතා කරලා ගෙන්න ගත්තාවත්ද? සුරම්යාගේ බඩපපෝ දන්නට ගත්තාය. ඇයි කෝකරත් එක්ක විමුක්තගේ ජංගම දුරකදනට ඇමතුමක් ගත්තාය. ඒ ගිය තැනකින් වහා එන්නට කියන්නට. එහෙත් ඒ ක්‍රියාවිරියතව තිබුණේ. සුරම්යාගේ බිය දෙගුණ විය. ෆෝන් එකත් වහලා. මෙයා කොහෙද ගියේ? අම්මයින්නේ සෑහෙන ඉවකින් බව සක්විතිට පමණන්නව. මේ දාටද වැටහෙන්නේ. කමක් නැහැ. දැන් කොල්ලා ගිහින් ඉවරනේ. මේදා හිත සනසාගත්තේ එසේ කියායි. ලොකු පුතා මම පොඩ්ඩක් ධනසිරියක එළියට යනවා. අර දේවාලේ කපු මහත්තයයි මල්ලිට දෙහි ටික කප්පන්න. කාමරේ රැස්ති කළා තියෙන්නේ. එතන ඉන්න කියන්න. හා අම්මේ. අම්මා ගැන සක්විතිට දුක සිතුනි. අම්මා මේ යන්නේ මල්ලිව බලන්නට පොත්හලට බව ඔහු දැන උන්නේ. වැඩන්නම් මං ගිහින් බලන්නම් අම්මේ. අම්මා ඉන්න. නෑ ඔයා මේ බලන්න. මම ඉක්මනට එන්නම්. සක්විතිට දිග සුසුමක් ගියේ. අම්මට සැකයි. මේදා බිඳුරට මෙමින කීවාය. වෙලාවකට පව් කියලා හිතෙනවා. සක්විති කීවේ මටත් නොහිතෙනව නෙමේ. එයාගේ පපුවෙත් ගින්දර ඇති. ඒත් වෙන දේ විනාශයන් නම් මහත්තයෝ. අනේ මන්දා කාටවත් සැනසීමක් නැහැ. මේ සිදුවෙන දේවල් ගැන මේදාටත් දුකේ. එහෙත් කුමක් කරන්නද කියා කාටවත් තේරෙන්නේ නැත. සක්විති මහත්තයා තේක.
අන්නත් ඒක අරගෙන පැමිණ දෙදෙනා දෙසම් බැලි හෝලමනි. මන් දවල් දැක්ක දේ දැක්කන සක්විති මහත්තයයි මේ දරුවනයි පුදුම වෙයි. ඇයි සක්විතිත් මේදාත් දෙන්නාම අන්නා දෙසට හැරි ඇසේ පුදුමෙනි. අන්නා වාශාපුවත සියල්ලම දෙන්නාට කීවාය. විශ්වාස කරන්න තමාරු. ඒ කියන්නේ කෙල්ල ආවා. මෙහෙට ආවද නැත්තම් පව් කෙල්ල දුකට ඉන්නේ ඇත්තේ. ඉවස ගන්න බෑනි මහත්තයෝ. ලොකු නෝන බැන්නා ගහන්නත් ඇති. අනාන ත්‍රීවිල් එකේ ගියේ. මෙදාට හීල්ලිනේ. මම පුංචි මහත්තයට කිව්වේ නැත්තේ මේ ගමන නවත්තයි කියලා. එහෙම වුණා නම් හෙට වෙන දේ නේද මේ දනවනා. අල්ලක්කා කියන්නේ ඇත්ත. කෙල්ල නිකම් පිනිල නොපිනේ ගියා මේ දනවන. අනේ මුණ දැක්කම පිච්චිලා ගියා. කැක්කම නිසානේ ඉන්නේ නැත්තේ. මේ දා දෙනෙත් පිසදා ගත්තාය. ඒ කියන්නේ කෙල්ල මේ ළඟකම ඇති. ඔව්. කෙල්ල අපිටවත් කතා නොකරන්නේ අපිවත් අසරණ කරන්න බැරි නිසා. මම මේ ගෙදර ලේලි. ඔහා ලොකු පුතා. අල්ලක්කා මේ ගෙදර වැටිලා ඉන්න ගෑනේ. ඒකිපව් තුන්දෙනාම් මිදුලේ සරසන මගුල්කාරය දෙස බලා වුන්නේ අමංගල වාහනය සරසන දෙස බලා ඉන්නක් මෙනේ. සුරාමයා පොත්තල අසලින් බැසේ රෑ 9ට පමණි. ඒ වෙද්දි නගරේ මෙන්ම පොත්තල අවටත් පාළුවට ගොස් තිබුණේ. විමුක්තිගේ වාහනය පොත්තල අසල නැත. සුරාමයා ගිහිමුල රත්තිය. උන්නේ ආරක්ෂක නිලධාරියා පමණි. විමුක්ති සර් දැන් මෙහි ආවද? නෑ ලොකු මැඩම් සර් හවස ගියානේ. අනේ දෙයනේ මේ කොල්ලා කොහෙ ගියාද? සුරම්‍ය සිටි ඇවිලිමිනේ. ඇගේ දෙපා පණ නැති වෙගෙන ඉන්නක් මෙන්නේ. ඇය අතේ තිබූ ජංගම දුරකතනින් ගෙදරට ගත්තායි. ගත්තේ අන්නායි. ලොකු නෝනා. පුංචි මහත්තයා ආවද? තව නෑ ලොකු නෝනා. ආවම කොහෙවත් යන්න දෙන්න එපා. මං දැන් එනවා. හා ලොකු නෝනා. සුරම්‍යගේ ඔළුව කැරගෙන්නට විය. ඇය පොත්තල අසලට ගිය සෑහෙන වෙලාවක් වුණායි. නැත. විමුක්තිගේ වාහනේ ආවේ නැත. ඇය යලිත් මංජුලාට ගත්තාය. ඇයි ඇන්ටි? විමුක්ති ඔය ආවද? මෙහෙ නෑ. ඇයි? නෑ මං නිකන් ඇව්වේ. ඇයි ගෙදර නැද්ද? මංජුලාස්සේද චකි තේනේ. නෑ. මේ මොකද්ද ඇඳුමක් ගේන්න එළියට ගියා. මං හිතුවා ඒ ගම නොය ඇවිත් කියලා. ඇයි ෆෝන් එක? හරි පුතේ මං ඔයාට ගන්නම්. සුරම්‍යා වහ දුරගගනේ කට් කළාය. ඇයි අලි වාහනයට නැගි ඇවිලිමිනි. ධනසිරි කිසිව නොකියම උන්නේ. පුංචි මාත්‍ය බුක්ෂොප් එකට ඇවිත් නැහැ නේ ධනසිරි. මංජුලා මිස්ලා ගෙදර ගිහිනුත් නැහැ. දැන් ගෙදර ඇවිත් ඇති ලොකු නෝන. අපි ගෙදර යම්. මගේ ඔළුව අවුල් වෙලා ධනසිරි. යම් ගෙදරට. සුරම්‍යාගේ දෙනෙතින් කඳුළු ගලා එන්නට ගියේ. ඇයි පිටිපස අසුන් සිට ඇඬුවාය. ධනසිරිට කර කියා ගන්නට දෙයක් නැති වේ. මේ ප්‍රශ්නේ කොහෙන් කෙලවර වේද? මේ මොහොතේ විමුති උන්නේ සකුන්ත සමග වාහනයේ ගුවන්තොටුපළ බලා වේගින් යමිනි. වාෂා උන්නේ තේ ළඟම අන්රාධපුරේ බලා එන නගරාන්තර බස්රියේ. ඔවුන් දෙදෙනාම ගමන්ගත් වාහන අලුත් කැලණි පහළමට ළඟා වෙමින් තිබුණි. සුරම්‍යා නිවසට ආවේ පරලෝ විලසනි. විමුක්ති කොහෙ ගියාද? ඇය හතර අතර ඇමතුම් ගත්තාය. එහෙත් විමුක්තිගේ ජංගම දුරකතනේ තිබුණේ ක්‍රියාවීරයතේවයි. අර බැල්ලි මේ කොල්ලව ගෙන්න ගත්තද? පොඩි පුතා එහෙම කරයිද? මොකද්ද මේ වෙන්නේ? සුරම්‍යාගේ ගතම දහතින් තෙත්ටි තිබුණේ. මංගල්‍ය කටේ තියාගෙන මේ කොල්ල කොහෙ ගියාද? මේ දුක කියන්නටවත් කෙනෙක් නැත. ධනසිරි මං බහින්නම්. ආයෙත් ගිහින් බලන්න බුක් ෂොප් එකේ මේ පිස්ස ඇවිද්ද කියලා. ෆෝන් එකත් වහලා. ධනසිරි නිහඬවම වාහනේ සුරම්‍යාව බස්වා යළියේ හරවා ගත්තේ. පුත්තලේ බලා වැඩක් නැත. කොල්ලා දැන් ගුවන්තොටුපළ ළඟ වී ඉන්නවා ඇත. ලොකු පුතා. සුරම්‍යා නිවසට ගොඩුවේ අඬාගෙන මේ. සක්විතිර අම්මාගේ මූණ දෙස බලන්නට බැරි තරම් ගියේ. කොහොමනම් මේ පුදුමාකාර දුෂ්කර මොහොතකේ
අම්මේ මල්ලි බොක්ෂොප් එකේ නෑ ලොකු පුතේ යනකොටත් මට මොකද්ද වගේ වුණා අම්මා කෙනෙකුට ඒ දැනේ තමා දෙමාපියන්ගේ සිත රිද්දවත් කවදාවත් මල්ලි අම්මාගේ තාත්තාගේ සිත රිද්දව නැත අම්මාගේ තාත්තාගේ දඟ පුතා තමයි හොඳ පුතා මල්ලිය ඔය ඒතරම්ම හොඳය අද මේ ලෙස අම්මාගේ හිත රිදවන්නට ඌයේ ඒ හොඳ පුතාටය දෛවයේ මෙම කරන්නට කොල්ලාට බල කළා මිසක ඔහු කවදාවත් එසේ කරන්නට සිතූ කෙනෙක් නොවේ. මල්ලි ළඟට යන්න ඇති අම්මේ. ඇයි පුඩි පුතා මෙහෙම සැරෙන් සැරේ ප්‍රශ්න දාන්නේ? මං පූජාව කරනවා වගේ නේද මේ මගුල කරන්නේ? කොච්චර පේ වෙලාද කරන්නේ? කොපමණ පේවි කළත් මගුල වන්නේ අපිරිසුදු ගෑණියෙක් සමගන ඒ පූජාව තේරුමක් නැත. අම්ම කලබල වෙලානේ. කලබල නොයි කොහොමද මෙතන වෙන දේවල් වා දන්නේ නැණි ලොකු පුතා අම්මා වඩා බීවි ඇත්තේ හවස වාෂා නිසා වියුතිය හැදන් සැක කරන ඇත්තේ මල්ලි වාෂා ළඟට ගොස් ඇතයි කියයි වරට්ටියෝ මේ ගෙදරට ගේනකොට මට ඔක හිතුනේ නෑනේ ගෙදර කෑව බැල්ලි හෙන ගහනවා බැල්ලිට අම්මා එන එළිය වාෂාට සක්විති අමාරෙන් බිම්බලා ගත්තේ කාමරේ සිට මේදා මේවා අහගෙන අනේ වාහනේ අරන් ගිහින් බලන්න ලොකු පුතා මට කොහෙන් හරි ඉක්මනට පොඩි පුතාව ගෙනත් දෙන්න සුරම්මගේ පපුවට කසාගෙන මෙනි මේ ප්‍රශ්නේ අදරයට කොහොම පත්වේදයි දන්නේ නැත විමුක්ති ගුවන්තොට පොලිසියට යනවායයි කිව්විට මේ අම්මා කොල්ලව නැවත ගෙන්නානුගත්තොත් පුදුමයි සක්විති කාමරට ආවේ එළියට යන බව මේදාට කියන්නට මේදා බිම් බලාගෙන උන්නාය සක්විතයාගේ නිගටින් අල්ලා කෙල්ලගේ මුහුණ එසෙව්වි මේදාගේ ඇස්සල කඳුලිය. ඇයි බබා? අනේ මන්ද මහත්තයෝ. මගේ හිතරත් මහා මොකද්ද වගේ. මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්. නැත්තම් අම්මා සැක හිතයි. සක්විති මේදාගේ හිස අතගා කාමරෙන් පිට වුයේ.